නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මම මුලින්ම කියන්නම්, මම ඇත්තටම අද දවසේ කරන්න හිටපු ප්‍රකාශය, ඒක දැන් වෙනස් කරලා තියෙනවා. මම මේ අලුත් දේවල් එක්ක, අලුත් සිදුවීම් එක්ක, මම ඇත්තටම තමුන්නාන්සේට මීට කලින් කරපු මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා, තමුන්නාන්සේට මතක ඇති, මට සතුටුදායක තත්ත්වයක් නැත්තම් මම දේශපාලනේ සමු ගන්නවයි කියලා. ඒක මං හිතන ඔබට මතකයි. ඒකේ දෙවනි පියවර හැටියට මම හිතන් හිටියේ අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් ලියලා මගේ අමාත්‍යාංශයෙන් සුව කැමැත්තෙන්ම ඉල්ලාස් වෙන්නේ හදපු ලිපියක් මං ගාව තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙනුයි සිංහල භාෂාවෙනුයි දෙකෙන්ම. හැබැයි ඊයේ රෑ මාව අමාත්‍යාංශයෙන් අයින් කරන්න යම් ජගතෙක් ප්‍රකාශයක් කරයන් පස්සේ මම එක වහාම වෙනස් කරලා ඒක අවලංගුයි කියලා දැන් මාක් කළා තමයි මාධ්‍යට දෙන්නේ. දැන් නම් මං අයින් වෙන්නේ නැහැ. මං මේ අමාත්‍යංශ ඉන්නවා, අදත් වැඩ කරා, හෙටත් වැඩ කරන්න යනවා, දිගටම වැඩ කරනවා. පුළුවන් නම් අයින් කරපන් කියන එක මං ඒ අභියෝගය එල්ල කරපු එකට මම කියනවා. පුළුවන් නම් මාව අයින් කරපන් අමාත්‍යංශෙන්. මාව අයින් කරන්න පුළුවන් මේකෙන් මේ රටේ අතිගරු ජනාධිපතිතුමාට පමණයි. මට මේ පත්වීම දුන්නේත් එතුමා, වෙන කවුරුත් නෙමෙයි. දින 50 ගානේ ආණ්ඩුවෙන් පස්සේ එතන ඉන්න සමහරක් අය මට පොරොන්දු දුන්නා, මේවා මම කලින් කිව්වේ නැහැ, එක්සත් ජාතික පක්ෂයෙන් ආයි තමුන්නාංශයට කෙලිලිකම් කරන්නේ, තමුන්නාංශයට වටිනාකමක් දෙනවා, තමුන්නාංශයට කැබිනට් ඇමතිකමක් දෙනවා, එහෙම කීකේ බොරුවට කියලා තමයි මං ගාවට එලා බැගෑපත් වෙලා තමයි මාව පක්ෂයට ආයි ගත්තේ. මේක ගොඩක් අය දන්නේ නැහැ. මට ගෙදර ෆිල්මුත් තියෙනවා. මොකද අපේ ගෙදර CCTV තියෙන හින්දා ආපු හැම එක්කෙනාගේම පින්තූරක් මට දෙන්න පුළුවන්, වීඩියෝ ඔක්කොම දෙන්න පුළුවන්. මම මහත්යෙක්ින් තමයි මෙතෙක් ඔවා කරේ නැහැ. ආපු හැම එක්කෙනාගේම සමහරක් අය 16 පාරක් අපේ ගෙදරට ආවා. ඒ දවස්වල වැඳලා පුදලා ආයි එන්න කියලා අපිව ගන්න. ගත්තන් පස්සේ ආයි කරේ පෙර විදිහටම අපිව පල්ලෙහාටම වට්ටපු එක. ඉතින් එහෙමයි එදා සිදුවීම් සිද්ධ වුණේ. ඉතින් දැන් අද වෙනකොට කියනවා මාව අමාත්‍යංශයෙන් අයින් කරන්න පුළුවන් කියලා. පුළුවන් නම් අයින් කරන්න අතිගරු ජනාධිපතිතුමාට පුළුවන්. අතිගරු ජනාධිපතිතුමාට කෝල් එකක් දීලා කිව්වොත් හෙට අයින් වෙන්න අවසන් කියලා අයින් වෙන්න ලෑස්ති. හැබැයි වෙන කෙනෙකුට ඒක කරන්න බෑ. තවත් කවුද මොකද්ද ප්‍රකාශයක් කරලා තිබ්බා මාව පක්ෂෙන් සමාජිකත්වය අහෝසි කරයි කියලා. එහෙම පුළුවන් පක්ෂෙන් සමාජිකත්වය අහෝසි කරන්න. මේ චාර්ජ් ෂීට් එකක් මුකුත් නැහැ. චෝදනා පත්‍රයක් නැහැ. ලියුමකින් නිදහසට කරුණු ඉල්ලලා නැහැ. ඒ වගේම විමර්ශනයක් මුකුත් කරලා නැහැ. මට තියෙන චෝදනා මොකක්ද කියලා කවුරුත් කියලා නැහැ. මම දන්න තරමින් මම ප්‍රශ්නයක් ඇහුවා විතරයි, මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා හිතාගෙන. ඉතින් සමහරු මේ ඒකාධිපතිවාදය ගැන කතා කරන, කොහෙද දන්නේ ඒකාධිපතිවාදය තියෙන්නේ? එහෙමනම් ප්‍රශ්නයක්වත් අහන්න බැරි නම්. ඉතින් මිත්‍රවරුනි, ඒ අතරතුර මේ දැන් මට කෝල් දෙක තුනක් ආවා පක්ෂ සභාපතිතුමාගෙනුත්. බැරි වෙලා තමයි ඒක කෙරුණේ. මේක අපිට වෙච්ච අත්වැරදීමක් කිව්වා. මං කිව්වා අත්වැරදීමක් නම් එහෙනම් කරුණා කරලා මාධ්‍ය ප්‍රකාශයක් දෙන්න, ඒක මට කියලා වැඩක් නැහැ කියලා. Breaking.lk